ඔබ වකුගඩු රෝගියෙක්ද? එහෙනම් පරිස්සම් වෙන්න. මොකද වකුගඩු රෝගය කියන්නේ නිහඬ මාරේ. අයිබෝවන්. අද මම කතා කරන්නේ වකුගඩු රෝගය සම්බන්ධව. මේක මම ඔයාලට කතා කරන්න හේතු වුණේම මේ මොහොත වෙනකොට ලංකාවේ වකුගඩු රෝගීන් 150,000ක් විතර ඉන්නවා. බෝ නොවන රෝගවල ඉහළ ක්‍රමයෙන් ඉහළට එන රෝගයක් තමයි වකුගඩු රෝගය කියන්නේ. ඇත්තටම වකුගඩු රෝගය හැදෙන්නේ කොහොමද කියලා නිශ්චිතවම කතා වෙන්නේ නැහැ මේ මොහොත වෙනකොට. ඒකට හේතු කාරණා රාශියක් මත තමයි වකුගඩු රෝගය පදනම් වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයකට අධිරුධිර පීඩනය තියෙනවා නම් වකුගඩු රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම කොලෙස්ටරෝල් මේදය සහිත ඇඟක් වීම ඒක කොලෙස්ටරෝල් වලම කොටසක් විදිහට අපිට දක්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ථූලතාවය. ඒවත් මේ අධික මහත අනුරාධපුර පොරොන්නරුව සහ ඇඹිලිපිටිය උඩවලව ඒ වගේ පළාත්වල වකුගඩු රෝගීන් හම්බෙන්නේ ඇත්තරම මේ ස්ථූලතාවයෙන් හින්දාවත් වෙන එකක් හින්දා නෙමෙයි මේ කෘෂිකාර්මික භාවිතාවන් නිසා කියලා බොහෝමයක් පර්යේෂකයෝ කියනවා. මේ කොයි විදිහට ගත්තත් වකුගඩු රෝගීන් 150,000ක ප්‍රතිශතයක් කියන්නේ මිලියන 22ක් ඉන්න රටක ඉතාම ඉහළයි. අරක්කු සම්බන්ධයෙන්ුත් කතාවක් පවතිනවා. ඇල්කොහොල් පානය කිරීම තුළින් වෙනවා කියලා. හැබැයි මම හිතන්නේ ඒක ලොකුවටම ඇල්කොහොල් පාවිච්චි කියලා කියන්නේ. මෙහෙමයි අරක්කු පිස්සුවෙන් වගේ අරක්කු බොන්න ගියොත් ඉතින් ඒක විතරක් නෙමෙයි අර කතාවට කියන ගමේ ගොඩේ කැවුත්තක් දීවිලා යනවා කියලා. ඒක වෙනවා. නමුත් මේ වකුගඩු රෝගී තත්ත්වයේදී ප්‍රධාන වශයෙන් කතා කරන්නේ අධිරුධිර පීඩනය සහ දියවැඩියාව කාලයක් තිස්සේ තිබීම සහ ක්ෂණිකව විසක් ශරීරගත වුණු සර්පයෙක් පොළඟෙක් නායක දෂ්ට ගල්ලා ඒ මොහොත වෙනකොට වකුගඩුව කර්මන්නේ වෙන්න පුළුවන්. ඒ වගේම මේක උණක් හිම්බිරිසාවක් වගේ හොඳ කරගන්නත් අමාරුයි. මේකට ඉතා විශාල මුදලක් වැය වෙනවා. වකුගඩු රෝගීන් කියලා හඳුනගන්න අවස්ථාව වෙනකොට අපි කවුරුත් මේ ඉතා විශාල ධනස්කන්ධයක් සහිත පුද්ගලයන් නෙමෙයි. බැංකු ගිණුම්වල ලොකු මුදලක් අපි ළඟ නැහැ. හැබැයි අපි මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් අපේ පවුලට මොකද වෙන්නේ? මම මේක ගේන්නේ ඇත්තටම ආර්ථික වශයෙන් කොහොමද මේක ගෙදර ආර්ථිකයට බලපාන්නේ? සමහර පවුල් තියෙනවා තාත්තර වකුගඩු රෝගේ හැදිලා ළමයි දෙන්නයි තුන්දෙනයි ළමයි ඉස්කෝලේ අරගන්න විදියක් නැහැ, මූලික අවශ්‍යතා ඉටු කරගන්න විදියක් නැහැ, කන්න විදියක් නැහැ, බොන්න විදියක් නැහැ, බෙහෙත් කරන් දෙන්න විදියක් නැහැ, දුර පළාත් මෙදලා ලේ මාරු කරන්න, ඩයලයිස් කරන්න, කොළඹක ඉස්පිරිතාලයකට ගෙන්න ගන්න විදියක් නැහැ, ත්‍රී වීල් එකකට ගෙවා ගන්න විදියක් නැහැ. ඒ මුළු පවුලම කඩා වැටෙනවා. මේ මොහොතේ එහෙම අවස්ථාවක් අපේ පවුලට, මගේ පවුලට, මට, ඔබට ඇති වුණොත් අපි කොහොමද මුහුණ දෙන්නේ? අපිට එහෙම ආර්ථික ස්ථාවරයක් තියෙනවද? මම හිතන්නේ ඔබටත් නැහැ, මටත් නැහැ. වකුගඩුව බද්ධ කරන්න වෙනවා සහ ඩයලයිස් කරන්න වෙනවා. කියන්නේ ලේ මාරු කරන්න වෙනවා සතියට දෙපාරක්. එතකොට සාමාන්‍ය ප්‍රයිවට් සතියට දෙපාරක් කරනවා කියන්නේ එක සතියකට යනවා රුපියල් 8000ක් විතර. ඉන්ජෙක්ෂන් නැතුව රුපියල් 8000ක් සතියකට එක වතාවකට. එතකොට වතාවල් දෙකක් කරොත් 16000ක්. ඉන්ජෙක්ෂන් වලටත් සමහරවිට මොකද බ්‍රෑන්ඩඩ් ඉන්ජෙක්ෂන් එකකට ගියොත් රුපියල් තව 8000ක් 9000ක් යනවා. බද්ධ කිරීමක් ඒවා ට්‍රාන්ස්පෝර්ට් කිරීමකට ගියොත් එහෙම 135ක් විතර, 125ක් විතර ඩොක්ටර් ෆී එක, තව 110ක් විතර ඩෝනට දෙන්න ප්‍රතික්ෂේප වීමක් වුණොත්, ඒ කියන්නේ ඇඟ රිජෙක්ට් කරොත් වකුගඩුව, එතකොට ආයි ලබා දෙන්න වෙනවා. වකුගඩු රෝගී කියන්නේ ඉතාම දරුණු ලෙඩක්. ඔබ වකුගඩු රෝගියෙක්ගෙන් අහලා බලන්න මේ වේදනාව දරා ගන්න පුළුවන්ද කියලා. කන්න බෑ, උන්ට ජලය පානය කරන්න හරියට බෑ. දවස් තුනින් තුනට ඩයලයිස් කරන්න ඕනේ. හිතන්න ලීටර 5ක් 6ක් ඇඟින් ලේ මාරු කරනවා හැමදෙස්සෙම කටු ගගා. පැය 4ක් විතර යනවා ඒකට. ඒ කියන්නේ දවස් 2කට 3කට සැරයක් කරන්න ඕනේ. ඒ තත්ත්වෙට එන්නේ ඇයි? හරි සංකූලතා සහිත ලෙඩ තියෙන රෝග ලක්ෂණ රෝග තියෙනවද? වහාම ඩොක්ටර් කියන්නේ ඔබේ ළඟම වෛද්‍යවරයාට කියන්නේ කියලා චෙක් කරගන්න. බ්ලඩ් ටෙස්ට් එකක්, යූරින් ටෙස්ට් එකක් කරන එක මහ වැඩක් නෙමෙයි. මාස 3කට මාස 6කට සැරයක් කරගන්න. එතකොට ඔබ දැනුවත්. ඔබ වාහනයක් ගත්තොත්, ඔබගේ ගෙදර වාහනේ මෝටර් බයික් එක ඔබ ගත්තොත් ඒවා නිසි වෙලාවට ඔබ සර්විස් කරනවා. මම හොඳටම දන්නවා ඒවා හොඳට සර්විස් කළා සර්විස් රෙකෝඩ් තියන මොකද කියනවා. සමහර කට්ටිය කියනවා වාහනේ විකුණද්දි සර්විස් රෙකෝඩ් එක විකුණන්න පුළුවන්. එහෙම කරන කට්ටියයි තමුන් ගැඟ ගැන හිතන්නේ නැත්තේ, තමුන් ශරීරය ගැන හිතන්නේ නැත්තේ. වකුගඩු රෝගය සම්බන්ධව දැනුවත් වීම තමයි කරන්න තියෙන හොඳම විකල්පය අපිට. මේ වීඩියෝ එක බලන මොහොතේම හිතන්න මම සුරක්ෂිත වෙනවා කියන්නේ ඔබේ ආර්ථිකය සුරක්ෂිත කරගන්න. එහෙනම් කරන්න තියෙන සරල කාරණා ටික මම ඉස්සෙල්ලා කිව්වා. අපි පිරිසුදු වතුර බොමු. අපි හැකි පමණින් වෛද්‍ය උපදෙස් මත ජීවත් වෙමු. ඔබේ වාහනේ, ඔබේ මෝටර් සයිකලේ මේන්ටේන් කරන සර්විස් රෙකෝඩ් තියන්න. ඒ වගේ ඊට වඩා හොඳට ශරීරය අපි මේන්ටේන් කරමු. මොකද වකුගඩු රෝගේ වගේ එකක් වැළඳුනොත් ඒක මුළු පවුලටම, ඒක තමුන්ගේ පෞද්ගලික නෙමෙයි, ඒක මුළු පවුලටම වදින මරු පහරක් කියලා මතක තියාගන්න. ඒ මම නොදන්න කාරණයක්, මම නොකියු කාරණයක් තියෙනවා.
කමෙන්ට් එකක් විදිහට දාන්න. subscribe කරන්න තම තක් කරන්න එපා. මොකද subscribe button එක click කරන්න. bell icon එක click කරන්න. එතකොට මම අලුත් video එකක් දාපු ගමන් ඔයා දැනුවත් වෙනවා. ඔබට notification එකක් එනවා. අපි සියලු දෙනා වග්ගඩු රෝගයෙන් ගැලවෙමු. වග්ගඩු මාරයට බිලි නොවි. ආයුබෝවන්.